අපේ තාත්තා නැති වෙලා මාස දෙකකුත් වෙන්න එනවා. තවමත් තාත්තගේ මිනිමරුව කවුද කියලා දැනගන්න ලැබුණේ නැහැ. අපිට අම්මත් අරගෙන ටික කාලයකට මෙහෙන් යන්න තිබුණා නම් හොඳයි. ඒකටත් තව කාලයක් බලන් ඉන්න වෙනවා. අම්මට විදේශගත වීම තාම තහනම්. තාත්තා වෙඩිවැදිලා මැරුණ මොහොතේ අම්මගේ අත්බෑගේ හමු වුණා කී ගන්න එක නිසා අම්මටත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. වෛද්‍යවරුන් උපදෙස් දීලා තියෙන නිසා තවම අම්මගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. ඉක්මනට මේ හැම දෙයක්ම විසඳෙයි. තාත්තා කොහේ හරි ඉඳන් අපි දිහා බලන් නැති මේ වසන්තගේ දරුවන් ඔවුන් මුහුණ දෙන වත්මන් තත්ත්වය ගැන සිදුකළ සංවේදී හෙළිදරව්ව. පසුගියදා සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතන සිද්ධියට අදාළ වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සැපයූ අයකුද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් ළඟ තිබී T56 ගිනියවි සහ ජීව උණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ ක්ලබ් වසන්තගේ බිරියගේ අත්බෑගේ තිබී හමු වූ පිස්තෝලය සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු තිබෙන බවත් ඒ බරපතල රහිත එකක් නම් අනිවාර්යෙන් ඒ සන්තකයේ තිබූ පුද්ගලයාට එරෙහිව නීතිමය කටයුතු සිදුවන බව පොලිසිය සඳහන් කර තිබුණා.